ආයුබෝවන් අද දවස ඇතුළත සිදුවිච්ච දේවල් අද විශේෂයෙන් අරගල භූමියේ කට්ටියක් වෙනම රැස්වලා සාකච්ඡාවක් තිබ්බා අපි ඒක සාකච්ඡා කරන්න ඕන ඒකේ ජනතා විමුක්ති පෙරමුණේ වෙනුවෙන් ලාල් කාන්ත කතා කළා ඒ වගේම පෙරටු ගාමීන් වෙනුවෙන් අර ශිෂ්‍යයා කතා කළා කවුද what's his name මුදලිගේ වසන්ත මුදලිගේ කතා කළා තව ගොඩක් අය කතා කළා ඕන් කෙලින්ම කිව්වා අපේ රනිල් වික්‍රමසිංහට බය නැහැ අපි මස් කඩේට ලෑස්තියි කියලා හරි එතකොට ලාල් කාන්ත කියනවා අපිට මස් කඩේ හොඳට පුරුදුයි කියලා මේ දේ ගොන් වගේ කතා කරන එක වැඩි නෙවෙයි ඒවා අතීතයේ වෙච්ච දේවල් ලොකම මොන් දන්නවා ඒක හොඳට රනිල් වික්‍රමසිංහට පුරුදු බව දන්නවා මේ ඔක්කොම නාගනද ඇත් දෙක පනා පිට දැකලා මේ ඔක්කොම දෙක දැකපු කෙනෙක් මට මතක් වෙනවා අර බටලන්දේ බටලන්දේ කොහෙද අපගස්තන්නේ පොලිසිය අර නීතිඥවරයෙක් මරලා දාලා තිබුණා උඩ ක්‍රූර අමානුෂික වදහිංසා පමුණුවලා කවුද විජේදාස ලියන ආරච්චි ඔහු ගෙනියන්නේ එයාක්‍රාෆ්ට් එක ගෙනිච්ච හෙලිකොප්ටර් එක ගෙනිච්ච පයිලට් මගේ ගෙදර තැල්ල මට කතා කළා මේ මිනිස්සු දන්නේ මස් කඩේ පවත්වාගෙන යන්න විතරයි මේ ලාල් කාන්තලට මිනි මස් කියන එක ගානක් වත් මෙරටේ තරුණයින්ගේ ජීවිත ගැන කිසිම අවබෝධයක් මට ඒ පයිලට් කියපු දේ දැක්කම ඔබට මම කියන්නම් ඔහුට කිව්වා එතකොට නීතිඥ සංගමයේ ඉල්ලුවා ඒ විජේදාස ලියනාරච්චිගේ ඩෙඩ් බොඩි එක නීතිඥ සංගමයට ගේන්න කියලා රනිල් වික්‍රමසිංහ ඒ අවස්ථාවේදී කිව්වා නෑ ඒක දැන් වීරවිලට ට්‍රාන්ස්ෆර් කරලා ඉවරයි කියලා සම්පූර්ණ බොරුවක් කිව්වේ ඒ අවස්ථාව වෙනකොටත් තිබුණේ පොලිසිය අපගස්තන් පොලිසිය මේ පයිලට් තමයි ගෙනිච්ච ඩෙඩ් බොඩි එක අරගෙන ගෙනිච්ච වීරවිලට ඔහු කිව්වා මට ගිහිල්ලා රෙද්ද සුදු රෙද්ද විවුර්ත කරලා සුදු වෑන් එකේ බැලුවම මස් කඩයක් ඇතුලේ තිබෙන්නේ කියලා මොහොන්ට ගානක් නෑ මිනි මරනවා කියන එක මම මේ සම්පූර්ණ මේ රටේ අද දෙන අද වෙන දේවල් ඔක්කොටම සම්පූර්ණ 100%ක් වගකීම පවරන්නේ මේ ලාල් කාන්ත කියන පුද්ගලයාට ඔහු එදා කියනවා මේ ජනාධිපති මැතිවරණේ බලන්න මේ මිනිස්සු මොනතරම් පිරිහිච්ච මිනිස්සුද කියලා ගෝඨාභය රාජපක්ෂට එදා මාතිවරණයට නාම යෝජනා දෙනකොට අපි නිහඬව හිටියේ රටේ පුරවැසියෝ මොහු කොහොමත් මුට රාජ්‍යපාලනයක් තේරෙන්නේ නැහැ මෙයා රට කනවා කියලා අපි දන්නවා අපේ සතුරා රට විනාශ කරපු තරමට තමයි අපි ළඟට පුරවැසියෝ වෙන්නේ කියලා ඒ වගේ තුප්පු දෙකේ දේශපාලන පක්ෂයක් තමයි ජවිපේ කියන්නේ ඒක දැන් වෙලා ඉවරයිනේ දැන් අද මේ පහුගිය දවස් දෙක තුනට ගෝල් ෆේස් එකට එක බොඩි එකක් තව එකක් මවුන්ට් ලෙමිනියම් වලට තුන් දෙනෙක් මස් කඩේට ගිහින් ඉවරයි එතකොට අද කියපු කතාව බලන්න මොවුන් ඔවුන් දන්නා නාගානන්දත් එක්ක ගේම් බෑගිල ඒකින්ද නාගානන්දට ආරාධනා කරන්නේ නාගානන්දෝ කුණු වැඩ පිළිගන්නේ ඔහු පෙනී හිටින්නේ ජනතාවගේ අධිකාරී බලය හා නීති ආධිපත්‍ය පමණයි වෙනුවෙන් පමණයි තුට්ටු දෙකේ වැඩ ඔහු අනුමත කරන්නේ ඒක තමයි ලංකාවේ සිකියුරිටි ෆෝසස් පොලිස් ඩිපාර්ට්මන්ට් එක නාගානන්ද පිළිගැනීමටත් ඔවුන් පිළි නොගැනීමටත් එකම හේතුව ඒකයි ඔවුන් දන්නා නාගානන්ද ඒ වගේ කැත වැඩ කරන්නේ නැහැ කියලා ඔහු දන්නවා ඔවුන් දන්නා නාගානන්ද සිකියුරිටි ෆෝසස් ඒ වගේ පොලිස් ඩිපාර්ට්මන්ට් එකේ ඒ ආයතනවල නීති ආධිපත්‍ය ගරුකරන නිලධාරී නාගානන්දට ඉතා ඉහළින් පිළිගන්නවා මේ කතා කරන්නේ පොලිසිය ඉන්නේ DIG ලා පවා උන් දන්නවා මේ දැන් පොලිස් දෙපාර්තමේන්තුවේ තියෙනවානේ IGP කෙනෙක් සත්ත පහක වැඩක් නැහැ ඕන කුණු ගොඩක් කරනවා ඒක තමයි ඔහු එදා මම එකින් එක ඔබට කියන්න එදා අර අරගල භූමියේ කොහෙද ටෙම්පල් ට්‍රීස් ඉස්සරහ තිබුණා වාහන ගොඩක් බස් නවත්තලා තිබුණා ඔය කියනනේ නාගානන්ද බොරුවට නඩු දානවා කියලා හරිද ඒ ඔක්කොම පේලියට පේමන්ට් එකේ බස් ගහලා තිබුණාම ඒක ඔහුට විරුද්ධව අධිකරණයට ගෙනිච්ච හැටිය නඩුව ගන්න ඉස්සෙල්ලා දැරෑ නඩුව ගන්න ඉස්සෙල්ලා දැරෑ පොලිසිය කතා කරලි ගම මේ ඔක්කොම අද ඉවත් කරනවා කියලා හරි එතන දාලා තිබුණේ මේ පේමන්ට් එකේ අපේ ජනතාව රස් වෙනවට රෑ නිවත් කරගත්තා පව්ව දා නඩුව ගන්නකොට ඔක්කොම සුද්ධ කරලා ඉවරයි නේද මේක පොලිස්පති පොල්පිති වුණාම වෙන දේ මම ඔබට කිව්වා මේ විදිහට කතා කරන්න පුළුවන් නම් කියන්නේ අනුල කුමාර දිසානායක ලාල් කාන්ත ඕන කෙනෙකුට අතාරින්න බෑ කුණු කාලා වැරදි යෙදිලා රටේ ජනතාව පාවා දෙලා උන්ට මෙහෙම කතා කරන්න බෑ පුළුවන් නම් නීතිපතිවරට අභියෝග කරන්න බෑ හයිද මෙන්න මේකයි තියෙන ප්‍රශ්නේ මරණය කිසිම පුරවැසියෙක්ගේ මරණය නාගන්න අනුමත කරන්නේ නැහැ මට උවමනාවක් තිබුණා කවුද මේ මැරිච්ච තරුණිය කියලා බලා ගන්න මම පොලිසියත් එක්ක කතා කරලා මට උවමනාවක් තියෙනවා කවුද මේ DNA ටෙස්ට් එකක් කළා මම කතා කළා අපේ ෆොරෙන්සික් එක්ස්පර්ට්ස් වලට ඒ වගේම ડોક્ટર හරේන්ද්‍ර සිල්ලාට ඩෙඩ් බොඩි එක බලලා අපි ඩෙන්ටිෆයි කරමු කවුද මේ තරුණිය කියලා මුන්ට ඒක ගානක්වත් නැහැ උන් කියන්නේ මොන තව ටයරයක් එතන පිච්චුනේ
ජවිපේ බලන්නේ මේ විදිහට. උන්ට ගාණක් නැහැ. මස් කඩේට කොච්චර දැක්කවත් කමකුත් නැහැ. උන්ට ඒ පිළිබඳ අවධානයකුත් නැහැ. ඒ කියන්නේ වගකීම ගන්නෙත් නැහැ. මම මේ දේ ගැන මෙඋන්ට කියනවා දැඩි දෝෂ ආරෝපණයක් එල්ල කරනවා එදා. මේකට අපි නිහඬව හිටියොත් මෙතන බරපතල වරදක් වෙනවා කියලා. ඒ දන දන ඒ දන දන තමන්ගේ වගකීම පැහැර හැරියා. ඒ කරපු අපරාධයේ ප්‍රතිඵලයක් හැටියට සජිත් ප්‍රේමදාසයි අනුර කුමාර දිසානායකයි මේක මම හැමදාම ඔබට කියනවා. රටම පාවා දීලා ජනාධිපති මැතිවරණයට ඡන්දේවත් ඉල්ලන්න බැරි විදිහකට බැරි මිනිහෙකුට ඡන්දේ පාවා දුන්නා මහින්ද දේශප්‍රියත් එක්ක. ඒකේ ප්‍රතිඵල තමයි අද විඳින්නේ. දැන් ඒවට කට උතර දීලා වැඩක් නැහැ. ඒකින්ද ඔවුන්ට ඔබ ගන්න ඕනේ රටේ පුරවැසියෝ හැටියට මස්කඩේ කැමති අයට ඔබ තීන්දු ගන්න ඕන. මේ රටේ එක පුරුෂ එක තරුණයෙක්ව ජීවිත විනාශය නටන ආගන්තුක කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. මේ අවස්ථාවේදී වී යුත්තේ දැන් ඇවිල්ලා කියනවා අපි දන්නවා. බලන්න මේ කතා දෙක. මම මේ දෙක හොඳට ඇහුවා. බලන්න මේ තරුණයා මං හිතන්නේ ඌට මස්කඩේ ගැන කිසිම අවබෝධයක් නැති කියලා මුදලිගේට. අපි දැක්කා. ලයිට් කණු වල ගැට ගහලා තරුණිය පුච්චලා මරපු හැටි අපි දැක්කා. පාලම් වල එල්ලලා කකු දෙකෙන් එල්ලලා පුච්චලා දාපු හැටි අපි දැක්කා. මේ කිසිම දෙයක් නැගෙන ගොන්නු වගේ කතා කරනකොට අපි සූදානම් අපි මස්කඩේට සූදානම් කියලා කියනකොට ඊටදී ගොන් කන තවත් තියෙනවා. ඒක ඔබ අනුමත කරනවද? එහෙම කරන්න බෑ. කිසිම තරුණයෙක්ගේ ජීවිත රාජ්‍ය තත්ත්වවාදී විනාශ කරනවට ඒක ඔබ අනුමත කරනවා නම් ඔබත් ඒක බරපතල වරදක්. මේ අරගල මේ කට්ටිය අද රැස්වීමක් තිබුණා. ඔවුන්ගේ ඒ මාවත නාගානන්ද අනුමත කරන්නේ නැති හින්දා නාගානන්ද ඒවට සහභාගි වෙන්නේ නැහැ. අරගලය කියන්නේ ඔක නෙමෙයි. ඒක ඇවිල්ලා නන් වයලන්ට් සෝෂල් රෙවලූෂන් එක. ඒ රෙවලූෂන් එකෙන් අපි ගියේ සිස්ටම් චේන්ජ් එකකට. බලන්න මේ සිස්ටම් චේන්ජ් එක ගැන කතා කරනවා. සිස්ටම් චේන්ජ් එකක් රටට අපි හදලා ඉවර කළා ඉදිරිපත් කළා ඉවරයි. තව මාසෙකින් හමාරකින් නාගානන්ද එනවා ඔහුගේ කැබිනට් මණ්ඩලයත් එක්ක ඔබ හමුවට. එතකොට තේරෙයි. හරිද ඔබ දකි ඒකේ ඉන්නේ ඉතාමත්ම අග්‍රගන්නේ කුණු කඳුලක් ගාගත නැති අය. මම ඔබට එක එක කෙනා ඉදිරිපත් කරනවා පළවෙනි දවසේම. දැන් අපි අර ඉවරයි. දැන් අපි අර මොනවද අර ඔබ දන්නවා ලිට්‍රෝ ගෑස් කේස් එකෙන් ඔබ දන්නවා අර අම්ම කෙනෙක් මැරිච්ච එකට අපි 1 බිලියන් එක දැන් එකතු කරලා ඕල්මෝස්ට් ෆිනිෂ්. අපි ලබන සතිය නැත්තම් මේ සත්‍යාන්තයේ මේක පටන් ගත්තම මම එදාට 6 දෙනෙක් ඔබට ඉදිරිපත් කරනවා කැබිනට් එකේ. හරිද? එතකොට ඔබ තේරුම් ගනී මේ මොක්කුද මේ දේශපාලනේ ඉන්න අය නාගනන්ද වටේ ඉන්න අය කොහොමද කියලා ඔබ දකි. ඔය එක ඔවුන් එක අහසට පොළොව වගේ මිනිස්සු තමයි ලංකාවේ දේශපාලනේ ඉන්නේ. එතන ඉන්නේ ඔක්කොම සීරෝ ටොලරන්ස් ඔෆ් කරප්ෂන්. දූෂණය බිඳුවක්වත් අනුමත කරන්න අය නෙමෙයි. ඒ ක්ෂේත්‍රයේ ඉතාමත් ප්‍රවීණ අය තමයි තෝරගෙන තියෙන්නේ. ඒ කට්ටියත් එක්ක ඔහු එයි. පිළිගත් දේශපාලන පක්ෂය සමග ඔබ සමග ඉදිරියට එයි. විනිවිද ෆවුන්ඩේෂන්. මොනවද? විනිවිද පදනම. අඩු ගානේ පක්ෂේ නමවත්. විනිවිද පක්ෂය කියලාත් නැහැ. විනිවිද පෙරමුණ කියලාත් නැහැ. තින්නේ විනිවිද පදනම කියන නමින් ඔබ හමුවට එනවා. ඒ එන කට්ටිය මම තවමත් කියනවා මම හොයනවා මේකට වඩා සුදුසු පුද්ගලයෙක් නායකත්වයට හම්බු උනේම නැත්තම් ඒකට හරි කෙනෙක් හම්බු උනේ නැත්තම් නාගානන්ද ඉදිරිපත් වෙයි. ඒ ඇරෙන්න මම තවමත් හොයනවා මේ වැඩේට එඩිටර නිර්භය මේ වැඩේ බය නැතුව බාර ගන්න පුළුවන්. ඒ වගේම මේ හැම ක්ෂේත්‍රයක් ගැනම පුළුල් දැනුමක් තියෙන හරිද මේ ව්‍යවස්ථා නීතිය රාජ්‍ය පරිපාලනය ඒ වගේම සෑම ක්ෂේත්‍රයක් පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව ඕන තැනක නියෝජනය කරන්න පුළුවන් චරිතයක් හොයනවා. එහෙම කෙනෙක් ලැබුණෙම නැත්නම් එහෙමනම් විනිවිද ෆවුන්ඩේෂන් එකේ විනිවිද පදනමින් නාගානන්ද ඉදිරිපත් වෙයි. හැබැයි ඒ එන පිරිස දැක්කම දැන් ඔය කියනවනේ නඩු දානවා කියලා. ඔය නඩු එකක්වත් දාන්නේ නාගානන්ද නෙවෙයි. ඒ ඔක්කොම දාන්නේ විනිවිද ෆවුන්ඩේෂන් එකේ විනිවිද පදනමේ. මේක ඇල ලෝකේ පුරා කට්ටියත් එක්ක අපි සාකච්ඡා කරලා ගන්න තීන්දුව. එතන මේ කතා කරලා තීන්දුව ගන්න දෙකේ කොලේ අය නෙවෙයි. දැන් ඔය අන්තිමට දාපු නඩුව රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට කෙහෙ කොහිත්ම නීතිය බැහැ කියන ගනඩු ඒක තනි තීන්දුවක් නෙවෙයි. ඒක නීතිය පිළිබඳ විශාරදින ඔස්ට්‍රේලියාව බ්‍රිතාන්‍ය ඔක්කොම සාකච්ඡා කරලා ගත්ත තීන්දුවක්. ඒකට නාගානන්ද ඒකට ගෙනවා. එතන අපි තියෙනවා නීතියේ තියෙනවා පර් ඉන්ක්විරියම් කියලා එකක්. බැලූ බැල්මට වැරදි නියෝගයක් ඍජුවම අභියෝග කරන්න පුළුවන්. ඒක සම්පූර්ණ මේ නියෝගයේ පිළිගන්න බෑ. ජනතා පරමාධිපත්‍ය බලය පාවා දෙන අධිකරණ ස්වාධීනත්වය පාවා දෙන නීතියට පටහැනි තීන්දු අපිට අභියෝග කරන්න පුළුවන්. ඒක නිසා ඒක අනිවාර්යයෙන්ම අධිකරණයට එනකොට ඒක ඇත්තටම නාගානන්ද යායුතු නඩුවක් නෙමෙයි. ඔබ දැක්කනේ විශේෂ ජාතක සංශෝධනයේ සිට 40ක් විතර එතනට 50ක් විතර එන්න ඕනේ නඩුවක්. ඒ තරම් සරල නඩුවක්. කොටාබේ රාජපක්ෂට පාර්ලිමේන්තුවට මේ කවුද මේ රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවට එන්න බෑ කියන එක ඉතා සංකීර්ණ නඩුවක් නෙවෙයි ඉතා සරල නඩුවක්. එතනට 100ක් විතර එන්න තිබුණා නඩුවට. දහස් ගාණක් එන්න තිබුණා එතනට.
තනියම නාගානන්ද යනකොට එහෙම කරන්න අමාරුයි. ඒක තමයි මම කිව්වේ. අර ඔය නඩු තින්නේ විල්පත්තු නඩුව අධිකන්නේ බදුර්දීන්ට බැඳපන් උත්තර කියනකොට මම අනිත් පැත්ත හැල්ලා අධිකන්නේට පෙන්නවා එක කවුරුත් පුරවැසියෙක් හිටියේ නැහැ. හරිද? ඒ වගේම තමයි පාම් ඔයිල් නඩුව මෙට්‍රික් ටන් 480ක් තියෙන පෝට් එකේ අවුරුදු 630 මේ රටේ පුරවැසියෝ කිසිම උනන්දුවක් දැක්වේ නැහැ. කොයිමිත් කානඩුව සිය ගාන අමාත්‍ය මණ්ඩලයේ රනිල් වික්‍රමසිංහගේ සිය ගාන මන්ත්‍රීවරු කවුරුත් උනන්දුවක් ගත්තේ නැහැ. හරිද? ඊළඟට අධිකන්නේ දූෂණ පිළිබඳව තියෙන නඩුව පුරවැසියෝ උනන්දුවක් ගත්තේ නැහැ. ඔබ වෙනස් වෙන්න අන්න එතෙන්ට. විනිවිද ෆවුන්ඩේෂන් කියන්නේ නාගානන්ද නොවේ. ඒක ඇල්ල වෙන වෙනම දේශපාලන පක්ෂයක්. හැබැයි පක්ෂය කියන නමවත් දාලා නැහැ. පක්ෂය කියලා නමවත් දාලා නැහැ. ඒ කට්ටිය ඔබට ඉදිරිපත් කරපුවාම අන්න එතකොට ඔබ තීන්දුවක් ගන්න මේ කවුද මේ කට්ටිය. මෙතන ඉන්නේ මේ කුණු කණ අයද දෙකේ කොළ අයද නැත්නම් ඒ ශේත්‍රයේ සෞඛ්‍ය ශේත්‍රයේ ගත්තොත් එමේ ඉන්නේ එතන ડોક્ટર හරේන්ද්‍ර සිල්වා. මම කියන්නයි. ඒ ඉන්න මෙඩිකල් කවුන්සිල් එකේ චාමර්. ඔහු එනව රටට ඉදිරිපත් කළා. ඔහු තමයි රටට ඉදිරිපත් කළේ ජෙනරල් මෙඩිකල් කවුන්සිල් ඉංග්ලන්ඩ් ඊට සමාන දෙයක්. රෝගීන්ගේ හා ඒ වගේම පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න වෙනම වෛද්‍ය ප්‍රතිපත්තියක් අලුත් පනතක්. ඒ වගේ තමයි ඔක්කොම ටිකේ ඉන්න අය. ඔවුන් නෙන්න මේ කුණු කණ්ඩ නෙවෙයි. ඒ එකම කෙනෙක්වත්. හරිද? මම ඔබට කියන්නම්. ඔබ අහලා ඇතිනේ. ඔබ අහලා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජ්‍ය මහලේකම්. ජයන්ත දනපාල. ඔහු තමයි ඉන්නේ විදේශ අමාත්‍යවරයා. දැන් ඔහු කියන්නේ නාගානන්දට මම එදා ඔබට ජනාධිපති මෙතුණි ඔබ සමග දිගටම හිටියා. ඔබේ නායකත්වයේ ඔබේ අපේක්ෂකත්වයේ පැහැර ගත්තට පස්සේ now I am little old. Please leave me alone කියලා. මට දැන් වයසයි ඒකින්ද මාව මට මේකෙන් නිදහස් කරන්න කියලා. නමුත් ඔහු ඇවිල්ලා ලෝකෙම පිළිගන්න පුළුවන් කියලා. ඔහු තමයි විදේශ අමාත්‍යවරයා දෙන්නේ. නමුත් ඔහුව මම කොහොමද උත්සාහ කරනවා ගන්න. මොකද ඔහුගේ මග පෙන්වීමේ යටතේ තව කෙනෙක් සමග මේ වගේ තමයි ඉන්නේ. එක එක ශේත්‍රයක මුදල් අමාත්‍යවරයාත් එහෙමයි. මම දැන් ඔබට කියනවා එකින් එක්කෙනා. හරිද? එතන ඉන්නෙත් ඇවිල්ලා මේ ශේත්‍රයේ ඉහළම කෙනෙක්. එයාගේ තියෙන zero tolerance of corruption. ඒකයි මේ ලංකාවේ දේශපාලනේ කවුරුත් නැහැ එහෙමයි. මේ කට්ටිය ඔබට රටට එලි කරපුවාම ඔබ දකි මේක තමයි අපිට අවශ්‍ය කරන්නේ. ඔබ ඉල්ලන දේ තමයි මේ දෙන්න හදන්නේ සිස්ටම් චේන්ජ් කියන එක. ඒක ඒක තමයි මේ ගේන්නේ. ජනතාව ඍජුවම මේ රටේ ආණ්ඩුක්‍රම යත්තාවක් සම්පාදනය කරන වැඩපිළිවෙලක් තමයි ඔබට ඉදිරිපත් කළේ. අන්න ඒක ගැන අපේක්ෂාවෙන් ඉන්න. ඒක ඔබ අනුපත කරපු හැටිය පාර්ලිමේන්තුව ඔය මොන තරම් දඟලුවත් වැඩක් නැහැ. පාර්ලිමේන්තුව විසිර යනවා. ජනාධිපති ධූරයත් ඉවරයි ඒ ක්ෂණයකින්ම. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ඉවරයි. පළාත් සභාවත් ඉවරයි. වෙන වෙන ඒක තමයි කියන්නේ සිස්ටම් චේන්ජ් කියලා. ඔබ ඉල්ලන දේවල් ඔක්කොම ටික ඒක තියෙනවා. මේක සම්පාදනය කළා දැන් අවුරුදු 5කටත් වැඩි. මේක සම්පාදනය කළේ නාගානන්ද පමණක් නෙවෙයි. මේ රටේ ව්‍යවස්ථා සම්පාදන නීතිය පිළිබඳ විශාරදයෙන්. හරිද? මේ කට්ටි 5 දෙනෙක් කියලා මේක සම්පාදනය කළේ. ඒක හදලා තින්නේ දේශපාලන පක්ෂයකගේ පුද්ගලිකව මනාවට නෙමෙයි. අද මේ රටේ වෙන දේවල් ඔක්කොම බලලා එදා දැකලා. හදිසි නීතිය මේ විදිහට ගෙනියන්න බෑ. ඒක බලන්න. ඒක ගිහලා බලන්න ඔබට ගිහලා විනිවිද ෆවුන්ඩේෂන් ගිහලා බලන්න. ඒක තියෙන විනිවිද සංවිධානයේ තියෙන වෙබ්සයිට් එකට ගිහලා බලන්න. හදිසි නීතිය දින 30යි උපරිමේ. දින 30කට වැඩි හදිසි නීතිය දික් කරනවා නම් ජනතාවගෙන් අවසර ගන්න ඕනේ. ඒකට තියෙනවා ලික්විඩ් ඩිමොක්‍රසි. ඒ කියන්නේ ජනතාව අපේ මේ ලංකාවේ ඉන්න ග්‍රාම සේවා කොට්ටාස ප්‍රමාණයට 14,000 ගානක ඉන්න සමාජිකයෝ ඔවුන් තමයි හදිසි නීතිය අනුමත කරනවාද නැද්ද කියන තීන්දුව ගන්න. ඒ වගේම ඔබ දකින්නවා දැන් දැන් මේ මස් කඩේ රටේ පවත්වාගෙන යනකොට ලංකාවේ අපේ අපරාධ යුක්ති පසඳලීමේ ක්‍රමවේදය අසාර්ථකයි. ඒක තමයි කිව්ව රෝම් සැටියුට් එක. රෝම් සැටියුට් එක කියන ලෝකේ ඉන්ට්‍රොඩියුස් කළේ හඳුන්වා දුන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්නවලට. ඒක ආනුග්‍රහතාවයේ මේ කොටසක්. ඕන තැනක ඒක අත්සන් කරපු දිනේ පටන් ඔබ ඒක සම්මත කරපු මොහොතේ පටන් ලංකාවේ රෝම් සැටියුට් එක වළංගුයි. ඒ ක්ෂණිකව එදායින් පටන් ඉදිරියට පරණ දේවල් රනිල් වික්‍රමසිංහලගේ මස් කඩේ රාජපක්ෂගේ මස් කඩේ ඒව බලංගු නැහැ. එදායින් ඉදිරියට මේ රටේ අපරාධ කරන්න බැහැ. ඒක තමයි තියෙන්නේ සිස්ටම් චේන්ජ් කියලා ඔබ ඉල්ලපු දේ. කොන්ස්ටිටියුෂනල් රෙවොලූෂන් එක. ඔක සජීව ප්‍රේමදාස පහුගේ ජනාධිපති මැතිවරණයේදී පිළි අරගත්තට ඔහු ඒක ඔබට ඉදිරිපත් කරපු නැතිනම් තමයි නාගානන්ද ඔහු ප්‍රතික්ෂේප කළේ. දැන් අපි මේ පාර ඉස්සරියට අනිවාර්යයෙන්ම එනවා. ඒ සහතිකේ මම ඔබට දෙනවා. නායකත්වයේ කවුද කියන එක මම අදටත් කියන්නේ නැහැ. නාගානන්ද ඒක අදටත් කියන්නේ නැහැ ඔබට සුදුසු කෙනෙක් ආවෙම නැත්තම් එරෙන්න නාගානන්ද එන්නේ නැහැ. ඒක එන්නේ නැහැ. දැන් ඒකෙන්ද මේ මම මේ දෙනවා ඔබට ඔබේ අපේක්ෂා ඔබේ සිහිනයක් තියෙනවා ඒක මට පේනවා. මට ඒක දැනෙනවා. මම ඔබව නියෝජනය කරන කෙනෙක්. ඔබව නියෝජනය කරන්නේ නිකන් තුට්ටු දෙකේ වැඩ කරන කෙනෙක් නෙවෙයි. ඒ වගේම මම මේක පාවිච්චි කරන මේ මොහොතේ අද වෙන දෙයට රනිල් වික්‍රමසිංහට දැන් නම වෙලද තියෙනවා කියන අරගලය සම්බන්ධයෙන් මම කියනවා.
මම රනිල් වික්‍රමසිංහට මෙන්න මේ දේ උවමනාවෙන් කියන කරුණා කළා මේ මොහොතේ අත්අඩංගු වෙන සියලුම දේශපාලන හිරකරුවන් නිදහස් කරන්න මේකට එල්ටීටී සත්කාර සැකකරුවන්ටත් අදාළයි ඒ වගේම අර කිසිම සාක්ෂියක් නැතුව අත්අඩංගුවට ගත්ත සියලුම සැකකරුවන් වහාම නිදහස් කරන්න අද ඒ වගේම ඔබ ගේන ව්‍යවස්ථා සංශෝධනය මම ඔබට මෙන්න මේ එකම ඉල්ලීම කරනවා වහාම අධිකරණයේ දේශපාලන අධිකාරිය ග්‍රහණය නිදහස් කරන්න එකම විනිශ්චකාරයෙක්වත් එකම විනිශ්චකාරයෙක්වත් ඒ වගේම අධිකරණයේ පාර්ලිමේන්තුවෙන් හා විධායකයේ ග්‍රහණයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරන ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්නම ඕන ඒ අරෙන්ඩ අරගලිය ගැන මම බොහොම අවදියෙන් ඉන්නේ ඒ සම්බන්ධ තීන්දුවක් ගන්නවා හැබැයි තවම මම එක කියන්නේ නැහැ නම වෙන දෙයකට සහභාගී වෙනවද නැද්ද ජනතාව මේකට අවදි කරනවද නැද්ද මස් කඩයක් වෙන්න යනවා නම් ඒක කොහෙත්ම නාගරන්ද එකඟ වෙන්නේ නැහැ ඒක කොහෙත්ම එකඟ වෙන්නවත් බැහැ මම මේකෙන්ද මම කියන මේක මම පාවිච්චි කරනවා කරුණා කළා මම මේ ඌමනාය කියනවා දැන් ඊයේ ඊයේ World Bank statement එක බලන්න ඕන ඉල්ලන්නේ මේ රටේ අලුත් සිස්ටම් එකක් අලුත් ක්‍රමවේදයක් ජනතාව පිළිගන්න ක්‍රමවේදයක් නැතුව මේ හතර පාරක් පහ පාරක් අග්‍රාමාත්‍යවරයා ධූරයේ තින්දලා රට කාලා විනාශ කරපු මිනිහෙක් නෙවෙයි එන්නේ වෙනස දෙන්න වෙන්න ඉඩ දෙන්න මේ අවස්ථාව පාවිච්චි කරන්න පොඩ්ඩක් හරි නම රැක ගන්න ගෙදර යන්න ඔක ඔබටත් අදාළයි මහින්ද රාජපක්ෂටත් අදාළයි චමල් රාජපක්ෂේ ගෝඨාභය රාජපක්ෂේ ඔක්කොටම අදාළයි රට ගැන හිතලා ඔබේ වගකීම ඉස්සර කරලා කරුණා කරලා පිටත් වන්න නැවත කියනවා එක තරුණයෙක්වත් නීති විරෝධී වත්අඩංගුවට තබා ගැනීම සම්බන්ධයෙන් මෙන්න මේ පණිවිඩය දෙනවා පොලිස්පතිට වික්‍රමරත්නට ඔබ කරන්නේ බරපතල අපරාධයක් ඔබ දේශපාලන අධිකාරී උමනාවට තරුණයින් අත්අඩංගුවට තබාගෙන හිරබාරයේ තබා ගැනීම ප්‍රතිඵල ඔබට දින්නින්න වෙනවා ඔබ දන්නවා නීති විරෝධී වත්අඩංගුවට තබා ගැනීම ඔබට පුද්ගලිකව ඔබට ඇරෙයිව නඩු පැවරීමට ප්‍රමාණවත් හේතුවක් මම අද ඒ සම්බන්ධයෙන් මගෙන් අහපු අයට කිව්වා අරගලයේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත තරුණයින් සම්බන්ධයෙන් මම පැහැදිලිව කිව්වා පොලිස්පතිවරයා දැනගන්න ඕන එක එක පොලිටිෂියන්ස් වලට ඕනි විදිහට නෙමෙයි දේශපාලනඥයන්ට උමනාවට නෙමෙයි ඔහුගේ තනතුරේ වගකීම ඉෂ්ට කරන්න ඕන ඔහුට ව්‍යවස්ථාවෙන් පැවරලා තියෙන වගකීමක් තියෙනවා ඒක ඔහු දන්නවා නීතිපතිට පැවරිච්ච වගකීමක් තියෙනවා මේ රටේ මුදුන් මල් කඩවන්නේ කවුරුවත් මේ රටේ මහ ජනතාව ඒ ජනතාවගේ මූලික අයිතිවාසිකම් හා ඒ වගේම ඔවුන්ගේ පරම අධිකාරී බලය ගරු කිරීමට මේක එදා ඉඳලා අද වෙනකොට අධිකරණයේ පුන පුනා කියන දෙයක් තමයි ඔබේ වගකීම ඉෂ්ට කරන්න එහෙම අවස්ථාවකදී ඔය දේශ බඳුලා ආගිය අතක් නැති වෙයි එන්නේ එක අපේක්ෂා කරනවා නම් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්න කීර්තිමත් නිලධාරීන්ට ඉහළට ගිහිල්ලා ඒ වගකීම ගන්න නම් එන්නේ එතනට පුරවැසිය අපි හැටියට අපි ඒ වගකීම ගමු මම අන්තිම වශයෙන් කියනවා අනු කාර්ය මේ සජිත් මේ රනිල් වික්‍රමසිංහට වහාම ක්‍රියාත්මක වන කාර්යදී මස් කඩේ නවත්තන්න වහාම නවත්තලා අත්අඩංගු වෙන සියලු දෙනාම නිදහස් කරන්න මේක සම්පූර්ණයෙන්ම ලෝක ප්‍රජාව ඔබ කරන කිසි දෙයක් පිළිගන්නේ නැහැ මම මේක ප්‍රයෝජනෙට ගන්නවා මේ ඊයේ වෙච්ච දේ කියන්න මෙන්න මේක හොඳට බලන්න මේ ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ රනිල් වික්‍රමසිංහ ලිට්‍රෝ ගෑස් කම්පැනි එක සම්බන්ධ කරගෙන හරිද බිලියන 3ක් මිලියන 3000ක් ගණනක් වංචා කරන්න ගිය එක නාගරන්ද මැදිහත් වෙලා තනියම මේක වැළැක්වේ හරිද ඊළඟට තමයි මේ තියෙන ඒ සම්බන්ධව දීපු ස්ටේට්මන්ට් එක හරිද World Bank එකෙන් දීපු ස්ටේට්මන්ට් එක World Bank එක මේක ඍජුවම මැදිහත් වෙලා දැන් ඕට ඒ සල්ලි ගන්න බෑ ඒක බ්ලොක් කළා මේනිකයි අවශ්‍ය කරන්නේ හරි මාමතක යන ක්‍රම වේදයක් කුණු කන්න කුණු කෑමේ පරමාර්ථයෙන් තමන්ගේ පුද්ගලික වාසියට වැඩ කරන මිනිසුන්ට මේක කරනවා කියලා හිතන්නවත් බෑ තන්නේවට විනිවිද ෆවුන්ඩේෂන් එක මෙහෙවමින් නාගානන්ද කරන දේ වටිනාකම ඔබට නාගානන්ද නැති වෙනකම් බලාගෙන ඉන්න එපා මේ කරන්නේ හැම දෙයක්ම අපේ සංවිධානයේ සියලු දෙනාම ඔබට මම කිව්වා දැන් ඔවුන් සියලු දෙනාම දැන් අර අපි අර මියගේ තරුණයාගේ මවගේ මවගේ දරුවන්ට අපි අපි කිව්වා 1 මිලියන් අපි තෑග්ගක් එකතු කරලා ඒක දෙනවා අපි මට ඒක මම ඒක මේක ප්‍රයෝජනට ගන්න මුළු රටේ මිනිස්සු සියලු දෙනාටම ස්තුති කරන්න ඒක වගේ විදේශීය රටවල අපිට ලක්ෂ 10ක් එකතු කරපු අයට ඒක අපි ප්‍රදානය කරන දවසට මම රටේ එදාට මම 6 දිනක් ඔබට ඩික්ලෙයා කරනවා මාත් සමග ඉන්න අය ඒකම අපි තුන් පාරකට මේ කටේ ඩික්ලෙයා කරන ඒ කැබිනට් එකේ ඉන්නේ 13යි හරිද ඒක ඇවිල්ලා ඒක තමයි ඉතා සුන්දරම අපි අපේක්ෂා කරන දේ එන්නේ ඒක තමයි ඔබේ සිහිනය හිතන්න එපා මේ නාගානන්ද කියන්නේ විනිවිද කියලා නෑ විනිවිද ෆවුන්ඩේෂන් කියන්නේ නාගානන්ද නෙවෙයි ඒක ඇල්ල වෙනම සංවිධානයක් හරිද ඒක තමයි මේ ඔක්කොම නීති කටයුතු මෙහෙවන්නේ ඒක සංවිධානයේ ඉන්න ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව බ්‍රිතාන්‍ය ඇමරිකාව කියන්නේ කැලිෆෝනියාව හැම තැනම ඉන්නවා ඒ කට්ටිය තමයි මේ වගකීම ගන්න ඒ කට්ටිය එළියට ඒ ඉස්සරහට යනකොට එහෙනම් මම කියනවා මේ දේ එදාට ඔබ මම මේක ප්‍රයෝජනට ගන්නවා ඒකට ලන්න අයුරින් ආධාර උපකාර කළ සියලු දෙනාටම එදාට ඒ කරපු දාසට අපි රටට මේක හඳුන්වා දෙන දිනයට
ඒක තමයි අපේ ආරම්භය ඊට පස්සේ තමයි අපි එන්නේ වෙනම දේශපාලන සංවිධානයක් ඉදිරියට ඒක ඇවිල්ලා නොනවතින සටනක් නොනවතින අරගලයක් හැබැයි ඒක මස් කඩේ තියෙන සම්බන්ධ අරගලයක් නෙමෙයි ඒක දන්නවා සියලු දෙනාම ඒක දන්නවා ආරක්ෂක හමුදාව ඒක දන්නවා පොලිස් දෙපාර්තමේන්තුව ඒක දන්නවා රජයත් දන්නවා නගරන දේ කුණු වැඩ කරන්නේ ප්‍රතිපත්ති ගරුක වැඩ පිළිල කොහොදියක් කරන්නේ මම මේක කියනවා මේ දේ අනුරු කුමාර දිසානායක ලාල් කාන්තලා නැවත මස් කඩේ අධ්‍යයත් කරන්න ගන්න උත්සාහය අපි තරයේ හෙලා දැකිය යුතුයි ආපහු තරුණිය මස් කඩේට දක්වන්න උන්ට එක ගාණක් නැහැ 60000ක් විතර 89 දැක්වුවා ඒක කවදාකවත් නාගානන්ද අනුමත කරන්නේ නැහැ ඉතින් මම ඔබ සියලු දෙනාගේ මේ රටේ පුරවැසියන්ට කියන කීයටත් එකට අහු වෙන්න එපා අපිට ඒක කරන්න බෑ අපි යමු නියම ක්‍රමවේදයට රනිල් වික්‍රමසිංහට මේක දැනුම් දෙලා ජාත්‍ය අද මම කතා කළා මේ ගැන කොමන්වෙල්ත් එකට බ්‍රිතාන්‍යේ ඒක පාවිච්චි කළා ජාත්‍යන්තර ප්‍රජාව පාවිච්චි කළා අපි රටේ දිශානතිය වෙනස් කරන්න ගමු සම්පූර්ණ ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ඒක තමයි ලිට්‍රෝ කේස් එක නැවැත්වුවේ ලෝක බැංකුවේ මැදිහත් වෙලා ඒක ඒකට ඒ පිළිගැනීම තියෙන්නේ එන්නේ ඒක නිසා ඉතින් අපි එන්නේ එතෙන්ට යන් රනිල් වික්‍රමසිංහ නවත්තන්න ඔහු පිළිගන්නේ නැත්නම් ඔහු දිගින් දිගටම වරදේ යෙදෙනවා නා ජාත්‍යන්තර ප්‍රජාව යුරෝපීය ප්‍රජාව යුරෝපියන් යුනියන් ඔෆ් හියුමන් රයිට්ස් Commonwealth of Nations, Human Rights Council, Geneva, මේ කට්ටිය මේකතු කරලා අපි එක කරමු. අනවශ්‍ය අද නිකන් ජීවිත පරදුවට තියලා ජීවිත පවුජා කරන ගොන් වැඩ කරන්න නාගරන්ද සූදානම් නැහැ. ඒකෙන් 9 වෙනිදා වැඩසටහන සම්බන්ධයෙන් මම ඊට කලින් නැවත වතාවක් කියනවා. මේ සම්බන්ධයෙන් මම රනිල් වික්‍රමසිංහට කියනවා මේ දේ. නාගරන්ද ඕන වෙලාවක කැමැති සූදානම් සාකච්ඡා කරන්න. හැබැයි අංක 1 ආණ්ඩුක්‍රම යථා සංශෝධනයේ ගේන එකේ ඇතුල් කරන්න එක අධිකරණයේ සම්පූර්ණම දේශපාලනයේ ග්‍රහණයෙන් නිදහස් කරන්න ඕනේ. පාර්ලිමේන්තුවෙන් හා රාජ්‍ය නායකයෙකුගේ ග්‍රහණයෙන් අධිකරණයේ සම්පූර්ණම නිදහස් කරන විදිහට ඔබේ 22 වෙනි සංශෝධනය ගේන්න ඕනේ. ඒක තමයි අංක 1. අනිත් ටික අපි පස්සේ කතා කරමු. ඒකට යටත්ව සාකච්ඡා කරන්න සූදානම් අරගලේ නවත්තන්නත් පුළුවන්. මේක මහා හානියක්. මේෙන් වෙන හානිය කියලා නිම කරන්න බෑ. ජනතාව දැන් අතිශයින් දුකටපත් වෙලා තියෙනවා. ජීවිත සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. දෙමාපියන්ට දරුවන්ට කැම නැහැ දරුවන්ට පාසල් නැහැ බොරු කියන්නේ එපා රටේ මිනිසුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම අවුල් කරලා තියෙන ඔබ හා ඇතුළු ඔබේ අමාත්‍ය මණ්ඩලය හා 225 ඒ වගකීම බාර ගන්න ඒක බාර අරගන්න දැන්වත් නිවැරදි දිශානතික රට මෙහෙවීම සඳහා දැන් ඔබ කළ යුතු පළවෙන දේ මස් කඩේ වහම නවත්තන්න මස් කඩේ වහම නවත්තලා වගකීමක් අරගෙන ඔබේ ඉතුරු කාලය මම ඔබේ චරිතය ගැන හොඳට දන්නවා රනිල් වික්‍රමසිංහ කරුණාකර ඔබේ ඉතුරු කාලය අර ගෝඨාභය ගියා වගේ කණෙන් ඇදලා දානකන් ඉන්න එපා. කහ වහාම මේක ප්‍රයෝජනෙට ගන්ද රටට යහපත් දෙයක් කළා තීන්දුවක් අරගෙන රටේ ආණ්ඩු ප්‍රයස්තාව ඒ තියෙන අඩුපාඩු ටික හදලා පිටත් වෙන්න උත්සාහ කරන්න. ඒක ඔබේ යහපතට මේ කියන්නේ. අංක 1 නැවත කියනවා ව්‍යවස්ථා සංශෝධනය සහ අනිත් එක තමයි මම ඔබට කිව්වේ. මේ රටේ කිසිම වැදගත් හේතුවක් නැතුව කිසිම සාධාරණ හේතුවක් නැතුව ජන ජීවිතය අවුල් කරන ජනතාවගේ නිදහස සම්පූර්ණයෙන්ම අහිමි කරන හදිසි නීතිය වහාම ඉවත් කරන්න. එහෙම කළොත් ඔබ ඒක කළොත් ඔය අරගලේ වහාම නවතිනවා. මම ඔබට කියන වහාම එක නවතිනවා. 1 හදිසි නීතිය ඉවත් කිරීම 2 ආණ්ඩුක්‍රම යථා සංශෝධනයේ අදටත් මම බැලුවා තවම ඒක ගැසට් කරලා තිබ්බට ඒක පාර්ලිමේන්තු එකේ ඕඩර් පේපර් එකේ දාලා නැහැ. ව්‍යවස්ථාව පාර්ලිමේන්තු එකේ මොකද්ද න්‍යාය පත්‍රය දාලා නැහැ. ඒ දාන්න පෙරම නැවතත් කියන ඔබ වහාම අධිකරණය සම්පූර්ණයෙන්ම දේශපාලනයේ ග්‍රහණයෙන් නිදහස් කරලා සම්පූර්ණයෙන්ම නිදහසේ හැසිරෙන්න ඉඩ දෙන්න. ඔබේ කාලය ඉවරයි. එහෙනම් එන්නේ වෙනස කරන්න. එහෙම ගියොත් ඔය අරගලේ අපිට නවත්තන්න පුළුවන්. අරගලේ කියන්නේ මස් කඩයක් වෙන්න ඉඩ දෙන්න නාගරන්ද කොහෙත්ම සූදානම් නැහැ. ලාල් කාන්ත මොනතරම් සූදානම් වුණත් ඒ වගේම ඔය පෙරටුගාමි කොතර සූදානම් වුණත් බලන්න පහුගිය ජනාධිපති මැතිවරණේ පාර්ලිමේන්තු මැතිවරණේ ඡන්ද ගත්ත හැටි. මේක ඉතා වැදගත්. පාර්ලිමේන්තු මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ නාගරන්ද දේශපාලන පක්ෂයකුත් නැතුව ස්වාධීනව ඉදිරිපත් කළ ඡන්ද 1921ක් ගත්තා. ඔය ලොකු පෙරටුගාමින්ගේ ඡන්ද ප්‍රමාණය වාර 1050යි. මේ ඒකෙන්ද මේ නිකන් බැලුම් බෝල වගේ. මම ඒක අල්පෙනිතෙන් හැඳිලා නිකම් ඉවරයි. අන්න ඒක ප්‍රඥාවෙන් දැකලා හරි තැනකට එකතු වෙන්න රටේ රට මාතෘභූමියේ නිවැරදි දිශානතියකට මෙහෙවීම සඳහා. ඒ සඳහා අවශ්‍ය කරන ඒ නිවැරදි දිශානතියකට අවශ්‍ය කරන මෙහෙවීමට අවශ්‍ය කරන කිසිම ලාභයක් අපේක්ෂාවක් නොකර ඒ වගකීම ඉෂ්ට කිරීමට තමයි ශ්‍රී ලංකා අපේ ඒකත් කපලා දෙන්නේ. විනිවිද ෆවුන්ඩේෂන් විනිවිද පදනම ඔබ සමග පෙනී සිටින්නේ. ඒක හරියට ආවම ඔබ තව ගොඩාක් දේවල් ඉස්සරහද දකි. අපි නැවත හමු වෙමු. බොහොම ස්තුතියි ඔබට.